श्रीलंका मटे अद्यकीम होंदटमतीयनवा मुकद नायके विधियट मम ओयतन इंदलतीयनवा अपि केन्यावट 2003 लोककुसलानेदी पेरदुना केन्याव बैट करला 220ක්ද 230ක්ද गैहुआ अपिट चेस करन्न बैरी उना मम ए वेदनाव दान्नवा हैबै इथिन अपि अवसन पूर्व वटेट गिया अनित तरंग ओक्कोम जयग्रहणे करला अनित टीम्स वलट गहला अपि होंद मोराल एककिन गिया ए एक्सपीरियंस एक मट तीयनवा इथिन मन हितनवा दसुन शानकटत मेक ए वगेम एक्सपीरियंस एकक वेन्न नैति कियला एयाट वगेम कंडायमे अनित अयटत මට මේක වුණේ මගේ කණ්ඩායමේ අරවින්දයත් සෙල්ලම් කරන වෙලාවක. ඒ කියන්නේ මටත් හොඳම ටීම් එකක් හිටියා. ඉතින් ඒ වගේ මේකත් හොඳ ඇද්දිකීමක් වෙයි දසුන් ඡානකට සහ එයාගේ කණ්ඩායමට නැගිටින්න. එමෙන්න සමත් මෙහිදී ධනුෂ්ක ගුණතිලක පිළිබඳවද අදහස් දක්වා තිබුණා. ධනුෂ්කගේ ෆෝම් එක නකල් කියලා හැමදාම බලාගෙන ඉන්න බෑ. අපි බෙන්ච් එකේ ඉන්නේ අපේ ක්‍රිකට් අනාගතයත්. චරිත් ගියපාර ලෝක කුසලානේ ලකුණු අතර සිටි ක්‍රීඩකේ. මම හිතනවා ඔහුට අවස්ථාවක් ලැබිය යුතුයි. යනුවෙන් පවසා සිටියා. මේ අතර අද තරඟයේ පිළිබඳව ශ්‍රංකා සුපිරි තුන්වෙනි ක්‍රීඩකයෙකු වන චාමික කරුණාරත්න අදහස් දක්වමින් කියා සිටියේ මං හිතන්නේ අපිට ප්‍රබල පිටිකරුවන් තරඟයේ වෙනස් කළ හැකි ක්‍රීඩකයන් ශක්තිය වගේම බුද්ධියක් තියෙන ක්‍රීඩකයන් ඉන්නවා. ඒ වගේම හොඳ වේගපන්දුව සහ දඟපන්දු සංකලනයක් තියෙනවා. නිවැරදි ආකල්ප එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් නම් අපිට ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්. ඊයේ තරඟයේ පෙරදුනා තමයි. ඒත් දැන් අපි අනිවාර්යෙන් ඉදිරි තරඟ දෙකම ජයගත යුතුයි. ඒ සඳහා අපි අපේ දක්ෂතාවයෙන් 100%ට වඩා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රීලංකාව හා එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර තරඟයේ අද පස්වරු 1:30ට ආරම්භ වීමට නියමිතයි. කෙසේ හෝ මේ තරඟයේ ජය දසුන් ප්‍රමුඛ අපේ සිංහයන්ට ලබා ගැනීමට හැකි වේවා යන්නයි අපේ පැතුම. මේ පිළිබඳව ඔබේ අදහස මොකක්ද? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න.